ලක්තිරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක් මට හිතාගන්න බෑ. විශාල කාන්තා බලකායක් අද මෙතන රැස් වෙලා ඉන්නවා. මේ කාන්තාව පොඩක් අත උස්සන්න බලන්න. සතිය දෙක තුන දවස් හතර පහ ගෑස් ටැංකි හොය හොය හිටපු අය අත උස්සන්න. හොඳට. ඒක තමයි. ඒ කියන්නේ අත්තික පල්ලය දාන්නකෝ. දැන් පූලිමේ හිටියනේ සතිය දවස් තුන හතර පහ. දැන් ඒක නැති කරේ ওই පිටිපස්සේ අපේ පින්තූරේ ඉන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා. එතුමාට මොකද අත්පොළ සන්නාදයක් දෙන්නේ. මම මෙතෙන්ට එන්න කලින් එතුමාට කතා කරා. එතුමා අද රාත්‍රී පිටත් වෙනවා ජපානේ බලා. ජපානේට යන්නේ නායකාරයෝ කැඳවන්නයි ආධාර දෙන අය කැඳවන්නයි. එතුමා එතෙන්ට ගිහිල්ලා එන ගමන් යනවා පිලිපීනෙට. හැබැයි මේ ඔක්කොම එතුමා ගත කරන්නේ ඉතාම කෙටි දවස් කීපයක්. පිලිපීනෙට යනවා ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානෙට. මේ වෙලාවේ ශ්‍රී ලංකාවේ ජනාධිපති තමයි ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති. දැන් ඉන්දියාවේ මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි ධූරය දරන්නේ. එතෙන්ට යන්නේ අර පෙට්‍රල් පෝලින්, ඩීසල් පෝලින්, ගෑස් පෝලින් තිබිච්ච ඒවා ඒ ප්‍රශ්නේ ඉවර කරන්න. මම හිතනවා දැන් ඒක එතුමා මේක බාර ගන්නකොට තිබිච්ච තත්ත්වෙත් ඒ වගේම මංජුලා කිව්වා මේ කියන්න කියලා. කොහොමද මම එහෙම කිව්වේ කියලා. මම පේන කෙනෙක් නෙමෙයි. මම මෙතෙන්ට ආවා රනිල් වික්‍රමසිංහ නායකතුමා සමග දැන් මාස කීපයකට කලින්. ඒ ආවේ පක්ෂ සමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහනට. එදා ඇත්තටම මෙච්චර සෙනග හිටියේ නැහැ. සෙනග හිටියා. කාන්තාව මෙච්චර හිටියේ නැහැ. කොහොමරි ගමක් නැහැ. දැන් රටේ විශාල අර්බුදයක් ඇති වුණා. 2019 මම ලංකාවේ කැබිනට් ඇමතිවරේ රනිල් වික්‍රමසිංහ මහත්මයා යටතේ 2019 අපිට ඉවර වෙනකොට අද වෙනකම් කවුරුවත් වෙසක් එකක් කරලා නැහැ. බලන්න ගෝකර්මයේ ගැටි. කවුරුවත් නත්තලක් කරලා නැහැ. 2019 අපිව එළවගත්තට පස්සේ අද වෙනකම් කවුරුවත් වෙසක් කරලා නැහැ. කවුරුවත් පොසොන් කරලා නැහැ. කවුරුවත් සිංහල අවුරුද්දක් කරලා නැහැ. කවුරුවත් නත්තලක් කරලා නැහැ. හින්දු උත්සවයක් කරලා නැහැ. බලන්න මිච්ච සාපේ ගැහෙටි. බලන්න කොච්චර අමාරුවෙන්ද 2015 ඒත් රට වැඩෙනකොට ගෑස් ටැංකිය රුපියල් 2700ට යනකොට බලයට ඇවිල්ලා ගෑස් අඩු කළා, පෙට්‍රල් අඩු කළා, ඩීසල් අඩු කළා, පඩි වැඩි කළා, කන්න දීලා යනකොට එළෙව්වනේ. අපිවත් එළවලා රනිල් වික්‍රමසිංහ මහත්තයත් එළෙව්වා. ඉතින් මේ වැඩේ මහජනයා කල්පනාවෙන් ගෙදර අම්මලා තාත්තලා වැඩ කරන්න ඕනේ. දැන් එතුමා කියනවා මේ රට ගොඩ ගන්න බෑ, අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ කියලා. අපි සේරම එකතු වෙන්නේ නැත්තම් මේ රට ගොඩ ගන්න බෑ කියලා කියනවා. සම්පූර්ණ ඇත්ත. දැන් අපේ පක්ෂේ පීඨවනවා 1946 සැප්තැම්බර් 6 වෙනිදා මේ මාසේ පීඨෙන්නේ. එදා DSA නායක මහත්තයා එක පීඨවනකොට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ඔක්කොම එකට හිටියේ. එකට හිටපු අතර ඉඳහස ලැබුවා. 48 පෙබ්‍රවාරි 4 වෙනිදා අපි වෙන් වුණා. 52 දී බණ්ඩාරනායක මහත්තයා කඩාගෙන ගියා. අන්න ඒ වට එතකොට එක එක බලවේග ඇතුළු වුණා. දැන් මේ බලවේග ඇතුළු වුච්චහන පස්සේ රටක් අරාජික වෙනවා. රටක් අරාජික වෙනවා. එදා ඉඳලා විවිධ කැඩීම් බෙදීම් ඇති වෙලා තිබෙනවා. දැන් රනිල් වික්‍රමසිංහ නායකතුමා කියනවා අපි ඔක්කොම එකතු වෙන්න ඕන කියලා. දැන් ශාන්තිනි කිව්වා මේ අවුරුද්දක් විතර එතුමා පාර්ලිමේන්තුවට යන්න නැතුව හිටියා කියලා. මට මතකයි ජනාධිපති මැතිවරණය අපි පෙරදුනා. පෙරදුනාට පස්සේ සේරම හැංගුණා. නායකතුමා මගෙන් ඇහුවා මං ගාල්ලට එන්න පුළුවන්ද වැඩේ සරග මම පුළුවන් එන්න කියලා. සතියක් දෙකක් ඇංගිල හිටපුවාන්ද ලුකු රැස්වීමක් අපි ගාල්ලේ තියලා මගේ ළඟ තියෙනව රැස්වීම වීඩියෝ පාට. මට මතකයි මම කරන කතාව. මට මතකයි නායකතුමා කරන කතාව. දැන් බලන්න ඉතිහාසය පුරා DSA නායක මහත්තයාගේ ඉඳලා එහෙම නැත්නම් ඩඩ්ලිසේ නායක මහත්තයාගේ ඉඳලා සර් ජෝන් කොතලාවලගේ ඉඳලා එහෙම නැත්නම් JR ගේ ඉඳලා ප්‍රේමදාසගේ ඉඳලා විජේතුංගගේ ඉඳලා කවුරු බලයට ආවත් ගොඩක් මහන්සි වෙලා බලයට ආවේ. සමිති 15000ක් විතර ආදලා යෝන් සමිති ආදලා බාරට වියදම් කළා. ගොඩක් මහන්සි වෙලා ආණ්ඩුවක් අරගෙන රට ගොඩ ගන්න හදනකොට ඒ ආණ්ඩුව පෙරලනවා. දැන් බලන්න එහෙම අවුරුද්දක් විතර යන්නේ නැතුව ඉන්නකොට අපි බලමණ්ඩල කැඳවලා යෝජනා සම්බන්ධ කරා. රනිල් වික්‍රමසිංහ මහත්තයා අනිවාර්යයෙන්ම ආ යුතුයි. වෙන කවුරුවත් බාර නොගත යුතුයි. මට මතකයි සමහර අය මගේ නිවසට ඇවිල්ලා ගෝවා මේ අපි ආවලාද මොකක් බෑ එහෙම කරන්න බෑ. ලොක්ක යන දවසට එතොට යන ගම්ම කාටවත් ඒ සදා ඉදිරිපත් වෙන්න බෑ.
කොමාරි කමක් නැහැ අපි එතුමා පාර්ලිමේන්තුවට මතකයි 23 වෙනිදා වගේ දවසක යව්වේ අපි 22 මම ප්‍රවෘත්ති සාකච්ඡාවක් තිබුවා 22 මගෙන් අහනවා ප්‍රවෘත්ති සාකච්ඡාවේදී නිවේදක මාත්‍යා මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවරණේ විපක්ෂ නායක කරන්නද කියලා මම කොට පිසුද කියලා මම රනිල් වික්‍රමසිංහ මහත්තයා අපි පාර්ලිමේන්තුව යන්නේ රට වැටෙනවා ආර්ථිකය ගඩම් වැටෙනවා 20යි 23 වෙනකොට රටක් නැහැ රට මහ පොළොවේ බිඳුවට වැටෙනවා අපි එතුමාම යවන්නේ අගමැති කළ ජනාධිපති කරන්න කියලා මම දැක්ක මට කාටුන් 60ක් විතර ගහලා තියෙනවා පිස්සෙක් කියලා මොකද කාටවත් පේන්නේ නැහැ නේ එකකින් පොළොවේ ජනාධිපති වෙන්නේ හැබැයි අපි අපිට ඒකට හේතුවක් තිබුණා හේතුව තමයි මම ඇහුවා රනිල් වික්‍රමසිංහ නායකතුමාගෙන් දැන් අපිට මොකද වෙන්නේ කියලා බය නැතුව ඉන්න මංජිර මේගොල්ල මේ කරන වැඩෙන් වෙන්නේ එකයි අපිට 23 දී මේ රට බාර අරගෙන හදන්න වෙනවා කියලා ඒ මොකද අපි ගත්ත තීන්දුව ඒකල වෙනස් කළා අපි ගත්ත ජාත්‍යන්තර වශයෙන් අරන් තිබුණු තීන්දුව අවලංගු කරා රට වැටුණා ඒකට අපි අරන් තිබුණු තීන්දුව නිවැරදි තීන්දුව එතකොට මේ මාන්තිවේදියා මගෙන් අහනවා එහෙනම් ඒ ඔබතුමා කියන්නේ මේ එක ආසනයෙන් අගමැති වෙලා ජනාධිපති වෙනවා මං කියනවා ඔව් නියත වශයෙන්ම කරනවා වෙනසක් නැහැ බැරිම තැන ටික කාලයක් යනකොට මං කෝ කරුණාගල්ල 224ම ගෙදර යන්න තනි රනිල්ට බාර දෙන්න කියලා එහෙම කිව්වේ ගොඩක් අධිනය කළා දැන් ඔබ හරියට වැඩ කළොත් ඔබේ දරුවොත් මේ රටත් අවුරුදු 12කට ගොඩේයි අවුරුදු 25කට වෙනස් කරන්න බැරි රටක් ඔබට හදාගන්න පුළුවන් හැබැයි කල්පනා වැඩ කරන්න ඡන්දයක් ආවහම කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කිව්වොත් සරදුපු පුත්තන් දෙක නිකන් දෙනවා කියලා පූර නිකන් දෙනවා කියලා නිකන් දෙන්න පුළුවන් යම් ප්‍රමාණයක් හැබැයි මේ තාත්තගේ අම්මගේ ගෙදර බූදලෙන් ගල නිකන් දෙන්න බෑනේ දෙන්න ඕනේ ඔබේ සල්ලි වලින්මනේ ඒ නිසා මේ දේශපාලනේ නවත්තන්න දිනුව ඒ දේශපාලනේ නවත්තන්න ඕන නැත්තම් ඔබේ දරුවන්ගේ අනාගතේ අඳුරුයි ඒකයි කල්පනා කරන්න ඕනේ එන එක්සත් ජාතික පක්ෂය අලුත් ගමනකට සැරසෙන්නේ පරණ ගමන යන්න බෑ කියලා නායකතුමා කියනවා. ඒ යන්න බෑ. ඒ ගමන ඉවරයි. ඒ ගමනෙන් එන්න පුළුවන් උපරිම දුර ඇවිල්ලා ඉවරයි. එක එක්කෙනා බලය ගන්න තරතරඟට වේදිකාවේ බොරු කියන එක නවත්තන්න දිනවා. එහෙම කිව්වහම අහන්න ඕන කොහොමද දෙන්නේ කියලා. දැන් එහෙම දෙන්න පුළුවන්. එකලද්ද දෙනවනේ ඩෝල් එක. වෙනත් ඒවෙන් ආදායම් අරගෙන නැති අයට ඩෝල් එක දෙනවා. ලෝකේ රටවල එහෙම කරනවා. ලංකාවෙත් එහෙම කරන්න පුළුවන්. ඒකේ සීමාවක් තියෙනවා. හැම එකම කරන්න බෑ කියලා. කොහොම හරි කමක් නැහැ. එතකොට අපිට තේරුණා මේ රට වැටෙනවා කියලා. ඊට පස්සේ අරගලේ ඇති වුණා. ටයිටස් මහත්තයා කිව්වා යාගේ පුතා ජීයි කියලා මේ ඉන්න මන්ත්‍රීතුමාලත් එතෙන්ට නොගියට දෙන්න පුළුවන් සපෝට් එක දුන්නා. හැමෝම. මේ කතා කරන මමත් දුන්නා. දැන් කාගෙන් හරි ඇහුවොත් අරගලේ ඇත්ත අයිතිකාරයා කවුද කියලා. පුළුවන් ද ඉදිරිපත් වෙන්න? බැහැ. හැබැයි අරගල භූමියේ හිටගෙන හිටපු කවුරු හරි හිතනවා නම් මම තමයි අයිතිකාරයා කියලා. එතකොට යඩ පිස්සු වෙදේ. ඇත්ත අයිතිකාරයා හොයන්න බැහැ. කවුද ඇත්ත අයිතිකාරය අරගලේ මගෙන් දවසක් අපේ නායකතුමා ඇහුවා මේ වැජිර දන්නවද මේක ඇත්ත අයිතිකාරය කියලා මාත් තෙව්වා ඇහුවා හම්බුනේ නෑ ගොඩක් අය ඉන්නෝ අයිතිකාරය කොහොමාරි කමක් නෑ මේ අරගල භූමිය අවසානයේ මහජනයාගේ පීඩනේ පිට උනේ මහජන ඒගොල්ල කිව්වේ නෑ රනිල් වික්‍රමසිංහ මහත්තයා ගේ පුච්චන්න කියලා ඒගොල්ල කිව්වේ නෑ කාගේ හරි දේපොළ ගිනි තියන්න කියලා ඒගොල්ල කිව්වේ නෑ රජයේ වාහන ගිනි තියන්න කියලා ඒගොල්ල කිව්වේ අපිට සහනයක් දෙන්න කියලා කොහොමාරි කමක් නෑ දැයි ක්‍රමේ වෙනස් වුණා. දැයි වගකීම බාර ගන්න කවුරුත් නැතිකොට තනි රනිල් වික්‍රමසිංහ මහත්තයා බාරගත්තා. දැන් මේ වෙලාවේ එක්සත් ජාතික පක්ෂ නිකාසනයයි. දැන් දෙන්නෙක් ඉන්නවා. තව විශාල කණ්ඩායමක් ඉන්නවා. අපේ රුවන් විජේවර්ධන මහත්තයා ඉන්නවා. අපේ සාගල රත්නායක මහත්තයා ඉන්නවා. අකිල හිටියා. අපේ මහලේගත්තුමා ඔක්කොම හිටියා. අනිත් අපේ මහජන නියෝජිතයෝ කණ්ඩායම ඔක්කොම ඉතුරු වෙලා හිටියා. දැන් කොහොම හරි කළ නොහැකි දේ කළා. කලනවාගේදී තමයි අවුරුදු 28කට පස්සේ එක්සත් ජාතික පක්ෂයට බැරි වුණා ජනාධිපති ධූරය ලබා ගන්න. දැන් අවුරුදු 28කට පස්සේ බලන්න ආපු ගමම්මග වෙනස්, ක්‍රමයේ වෙනස්, ආපු පාර වෙනස්. අර පාරෙන් එන්න බැලුවා බැලුවා බෑ. වෙන පාරකින් ආවා. ඒ පාරත් නීත්‍යානුකූලයි. ඒ පාරත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ලියලා තියෙන වගන්ති. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 37 වගන්තිය. මම ඒක කිව්වාම දවසක් 37 මේ කලබලේ වෙලාවේ මන් දැක්ක Facebook එකේ මට ගාන හොව ගාලා කාට හරි තීරණ කරන්න දැනුණා ඒක ටිකක් භයානකයි කියලා 37 දී කොහමාරි ගමක් නෑ දැන් ඒ කඩාගෙන වැටිච්ච රට තමයි බාරගත්තේ ඔය අත්තිස්සුවේ දවස් 3-4 ගෑස් නැතුව පොලිමේ අඩට හිටපු කට්ටිය දවස් 4-5 හිටපු කට්ටිය දවස් 10-12 හිටපු කට්ටිය භූමි තෙල් නැතුව පෙට්‍රල් නැතුව දැන් තව ප්‍රශ්නයක් තියෙනවා ඒක අපි දන්නවා
රසේ තමයි බඩු මිල වැඩි ගණන් වැඩි ඉතින් අපි මොකද කරන්නේ මහජනයා කරපු වැඩේනේ පොඩක් ඉන්න කලබල නේද මහජනයා වැඩේ අමාරුවේ දාලා අපිට ගෙනුම් බඩු මිල වැඩි කලබල වෙන්න එපා පොඩ ඉවසලා ඉන්න ඕන මට විශ්වාසයි වරදින්නේ නැහැ ලබන අවුරුද්දේ මේවා අපේ නායකතුමා කියන්නේ එතුමා ක්‍රමානුකූලව වැඩේ කරගෙන යනවා මට තේරෙනවා ලබන අවුරුද්දේ සිංහල අවුරුද්ද පයින්කොට අගෝස්තු මාසේ වෙනකොට ඩොලරක පල්ලෙහා දේවි බඩු මිල බහිවි මහජනයා අමතක කරන්න එපා අර අමතක වෙන එක නවත්තන්න තමයි අත උස්සන්නේ කිව්වේ නැත්නම් ටික වෙලාවක් කරන මතක නැහැ මොකක්ද උනේ කියලා ඊට පස්සේ මතක් වෙන්නේ ගෑස් ටැංකි ගාන පොඩක් ඉන්න බස්සල දෙනකම් පොඩක් ඉන්න පෙට්‍රල් ඩීසල් බූදල් බස්සල දෙනකම් වැරදි පාරේ යන්න එපා ඒකයි කියන්න තියෙන්නේ දැන් මේවා කරන්න ඕන නිසා තමයි රනිල් වික්‍රමසිංහ නායකතුමා දිගින් දිගටම කියන්නේ අපි එකතු වෙමු සියලුම දෙනා එකතු වෙමු දැන් බලන්න පාර්ලිමේන්තුවේ එක ආසනයක් තිබිලා ඡන්ද 134ක් ගත්තනේ එකයි නේ තිබ්බේ හේතුව මොකද්ද හේතුව තමයි නායකත්වයේ ඒ කියන්නේ ඔක්කොම අමාරු වෙටිලා මේක ආරක්ෂා කරන්න බලා ගන්න කන්න දෙන්න මිනිහෙක් නැහැ වාසනාවට එක්සත් ජාතික පක්ෂ නායකයා දේශපාලන ජීවිතේ අවුරුදු 50යි රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ අවුරුදු 45යි බලන්න දෛවයේ සරදමකට නොදැනුවත්ව හරි ජේ.ආර්. ජයවර්ධන මහත්තයා දිවුරුන් දෙන දවස තමයි එතුම ජනාධිපතිතුමා දිවුරුන් දෙන. බලන්න ඒ වෙන හැටි ස්වභාව ධර්මයි. දැන් මොනවද නොකරේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට මේ රටේ මහජනය? එකයි කරගන්න බැරි වුණේ. එතුමාව විනාශ කරගන්න බැරි. කරන්න පුළුවන් අනිත් දේවල් ඔක්කොම කළා. හැබැයි එතුමාට තිබිච්ච ශක්තිය කල්පනා කරන්න. ගේ පුච්චපු දවසේ මම ඇඳහැවි එතුමා හම්බුණා. මං එතුමා එතුමා මේ පැත්තට හැරිලෝ බැලුවේ. යන ගමන ගියා. ඒ පාර සමහර අය දන්නේ නැතුව කොළඹට ඇවිල්ලා කිව්වා ආපහු රනිල්ට ගෝ හෝම් කියලා. ඉතින් යන්න ගියක් නැහැ නිකන් ගෙදර ගියක් දෙන එකයි තියෙන්නේ. ගේ පුච්චෙල්ල කියනවා ගෙදර යන්න කියලා. දැන් මට දැනගන්න ලැබුණා ඔය ඊයේත් ඒ වගේ කොළඹට කණ්ඩායම් ආවා කියලා. කරුණාකරලින් එපා. දැන් මේ පැමිණීමෙන් මොකද ලැබෙන්නේ? ජාත්‍යන්තරේන පණිවිඩයක් දෙනවා. මොකද? රට අරාජික කරන්න. කරන්න එපා ඒ සෞතු වැඩේ. දැන් එක්සත් ජාතික පක්ෂයේ මේ ප්‍රශ්නේ වෙනකොට මොකද තෝරගත්තු බාරගි? සත්‍යක්‍රියාව. ඒ කියන්නේ වයලන්ස් නැහැ. කලබල කරන්න එපා. අපි ඉක්බම් වල හන්දියට ඇවිල්ලා බිම වාඩි වෙලා සත්‍යක්‍රියාවක් කරනවා. ඊට පස්සේ අපි ඔක්කොම ඇවිල්ලා කොළඹ ඔබත් ඇවිල්ලා විශාල සත්‍යග්‍රහයක් කරා. පැයක. ජේ.ආර්. ජයවර්ධන මහත්තයාට සත්‍යග්‍රහ හතක් අටක් කරන්නුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයා පින්වන්තයි. එකයි ගලේ. ඒකලේ කොළඹ ඉක්බම් වල. බලන්න මේ සත්‍යක්‍රියාව කලේ ලෝකෙට වෙන පණිවිඩයක් දෙන්න. මහත්මා ගාන්ධිගේ පාර පෙන්නන්න. එහෙම නැත්නම් ඉන්දියාවේ එදා නිදහස ලබා ගන්න ආරම්භ කරපු ව්‍යාපාරය ගැන බෙන්න. ඒ නිසා ඔබේ නිදහසටත් ඒක ආරම්භ කළේ. ඒ නිසා ඔබේ දුවලා පුතාලා කවුරුවත් අවුරුද්දක් යනකම් යවන්න එපා කිසිම උද්ඝෝෂණයකට. උද්ඝෝෂණයට ගියොත් පෙට්‍රල් වැඩි වෙයි. හූති වොච් කෑ ගැහුවොත් ආපහු ගෑස් නැති වෙයි. ආපහු ශ්‍රී ලංකාව අරාජික වෙයි. කරන්න එපා මේ වැඩේ. උද්ඝෝෂණයක් කරන්න ඕනේ යමක් ලබා ගන්නනේ. එතකොට දැන් උද්ඝෝෂණ කරන්න යමක් නැති කරන්න. දැන් දන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයා රට ගොඩ ගන්නවා කියලා. දැන් බලන්න ඒක නවත්තන්නේ කොහොමද කියලා. කොහොමද ඒක කඩාකප්පල් කරන්නේ කියලා. කරන්න එපා. කොළඹ අධිආරක්ෂිත ප්‍රදේශයක් හැටියට ගැසට් කළා තියෙනවා. සමහර අය කියනකෝ වැරදි කියලා. සමහර අය කියනවා හරි කියලා. ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ නීතිය සාමය ආරක්ෂා වෙන්න උන. නීතිය සාමය කඩන්න බෑ කාටවත් ප්‍රජාතන්ත්‍රවාදී. සමහර අයට ඕනේ ලංකාව සිංගප්පූරුව කරන්න. ඉතින් සිංගප්පූරුවේ තියෙන ආණ්ඩුක්‍රම ප්‍රස්තාවකේ. සිංගප්පූරුවේ ආණ්ඩුක්‍රම ප්‍රස්තාවයේ කරන්න පුළුවන් දේවල් තියෙනවා බැරි දේවල් තියෙනවා. සමහරු කියනවානේ ලංකාව ජපානයක් කරන්න කියලා. මම මෑතක ජපානයේ ආණ්ඩුක්‍රම ප්‍රස්තාව කියවෙමු. වෙන වැඩකට කියවෙමු. අපේ රට බංකොලොත් කරපු එක ගැන හොය. එහෙ නීති අනුව රටවල් බංකොලොත් කරන්න බෑ ජපානයේ. කරන හිරේ දානවා. එතකොට මම බැලුවා ඇමරිකාවේ ආණ්ඩුක්‍රම ප්‍රස්තාවේ කොහොමද තියෙන්නේ කියලා. එහෙ නීති අනුවත් කරන්න බෑ රටවල් බංකොලොත් කරන්න බෑ. දැන් බලන්නකෝ රට බංකොලොත් කරන්නේ. ඔබේ බැංකුවේ බංකොලොත් වෙලා තිබ්බේ නෑ. බංකොලොත් කළානේ. පාර්ලිමේන්තුවේ 225 දාන්න නැතුව රට බංකොලොත් කරා. බලන්න මොනතරම් ජාතික අපරාධයක්ද කියලා. දැන් 20යි 21ට අයවැය ගියදි කියලා තිබුණා 20යි 22 ණය කොච්චර ගෙවන්න ඕනේද කියලා. ඔය සීතු දාන හම්බල දාන ණය ගෙවන්න හැටි. එතකොට ඒකි කියලා තිබුණා බිලියන 6.1ක් ගෙවන්න ඕන කියලා. හරි හෝ වැරදි ඒ ආණ්ඩුව බිලියන 3ක් අප්‍රේල් 8 වෙනිදාට ගෙවලා තිබ්බා. තව ගෙවන්න තිබුණේ බිලියන 3යි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බංකොලොත් කියලා කියන්න බෑ. ඒක කියන්න පුළුවන් පාර්ලිමේන්තුවට. බලන්න කාගෙන්වත් අහන්න නැතුව සිංහල අවුරුද්ද දවසේ අප්‍රේල් 12 රට බංකොලොත් කියලා නිවේදනය කරා. වෙන රටක කරන හිරේ දානවා. ජනාධිපතිතුමා අප්‍රේල් 8 වෙනිදා. එතකොට මහජන නියෝජිතයෙක් මන්ත්‍රීවරයෙක් පමණයි. එතුමා පාර්ලිමේන්තුවේ කතා කරලා කිව්වා මොකද්ද මේ කලේ කියලා. කාගෙන් අහලාද කලේ කියලා.
Tani itu mah hantar kau ruatnya support ya tuh ini. Tani yang mana itu mah? Itu mah mau katanya mikirin gitu. April 12 kemarin itu na 70 billion China itu. 70 million billion nih mi. Billion aha itu sama kayak kemarin itu bu na. April 12 kemarin itu na million hatta apa? Pita kotu yang ini lagi kemarin itu. Kau mah hari rata bangkolot cila mahajan nih itu dana. Mereka bangkolot cila mana gatia? Kemarin puccha katanya mana gatia? Barang nggak mau melangkah udah menurut ini. Ini saat sama kayak ini beden nih pak gila. Ini saat sama kayak ini ketua ini gila. Nanti nih kira kolamba. Wena desa pahlawan paksiolo ukkoma ekstra jadi paksi ekstra kara gantu. Kau ruwet tadari nih pak. Hidan nih pak api itu tani empuluan kila. Tani embek. Ukkoma una. Sila kani das paksi atu una. JVP katu una. Berutu kami itu una. Pohutu atu una. Seremu una. Bedunot virasavi. Ekstra unot jaya gani. Sila kau jaya gani ti beno. Hidan sih paksi kelahagi dewa ekstra jadi paksi kelah ti beno. Ekerapu dewa lolinga ratata upade bici apa tuh valti no. Beduna impasse kadila tibeno dan apita tibenawa udgoshana karanna kalin hitanna tibeno dan api satyagraha kala monata mahajana jeevitha beraga dan kolambata kawuru hari ævilla kaya gahanawana hu kiyenawana gal gahanawana e hadanne lokata vena pani widiyak denne e hadanne jaathyantare vena kondarattuwak karanna karunakala karanne ba karunakala karanne ba samagami prajathantrawadi udgoshaneeta aandura prasthawana vaithiya tiyena ewa karanna puluwa kanna naththam andin naththam sadharana ævilla istilah kira balan nona hanya tetap puni handak negara itu bersih sama. Ikan itu hanya makne. Hei, ratak kada kapal kerana apa? Ratak binasa kerana apa? Ewa palne kali itu di benua. Sejarahnya pura ewa palne kali di benua. Langkah Jepang yang penuh dengan nasana, langkah Singapura yang penuh dengan nasana, langkah Malaysia yang penuh dengan nasana. Ina apa naik itu mah rani lirik sih kemarin itu mah kira nabi dia tu. Abi beri kerana dulu. Itu mah tarik memberi kerana dia ni. Api ekadaya ikari, muka tegar budi, itu mah hidup budi itu udah ugalah. Kau ruak kakulengnya di mana? Kakulengnya di mana? Kati elit apa? Itu lah hidup bukan dah, itu mah tak kehidupan kita. Itu kau itu mah jaya kita. Hey, kakulengnya di mana? Kau tuh. Itu kau dah, arah hidup bukan dah, mah ikut bela itu pada sakti itu. Dah ek api kari, untuk kalpana api, untuk si budi. Api desa balak nyu hati ramewa dia, hundar balak dia. Api tuh hundar puru dui. Matan puru tu ya, wisudhyalaya itu le, janata itu perempuan tak happy lah, selanggal, ikhlas jadi paksi desa panjang. Insa oba, kalpana aving, negri negri kolam janata, negri negri kolam ini sielo mah desa panjang paksi olaya, ikut tu kerja. Api tak katiya wedi una ama, barah wedi ikilah hitan nipa. Api tak dia na, bedakan na dia na dia bedakan na madhi wedi ikilah hitan nipa. Rata diun unang, icara prasne aktif. Insa api tak wiswasai. Ranil Vikram ini sekarang tu mah dengan orang England ini dia, mana ke ikan itu Facebook kalau ramai orang bayi no, keran ni pa, pasal kerana kan awat tegar, krodhe awat tegar, wire irsya awat tegar, itu kita diurut mana pulua, area honda tu antara India ke lari tak kerana irsya keran ni pa, bukan awat tegar, single bauh dewa itu hasilin, tamat-tamat ke agamanu hasilin. Kuaga kama dusta kama irisya apa neti keragaan. Dari Rani Vikram sih ke mahathya ada janaji peti benda tuh cuma susu susu kama muka. Muka dana tuh susu kama. Susu susu kama. Ikan itu susu sek. Ikan itu main susu susu kama. Samar velawan jatya antar balewe ke hoi nama itu Sri Lanka opalne kerana durwaleu. Mama dana desa palne. Jatya antar balan nama itu adaksha pujjalan pradana desa palne pakshola purwesian keragaan. Naik keu keragaan. Tuh Lanka orang neki tinjau. Itu langkah upal leh muda. Eka waradak demi, eka Asia benda puluan, Europe benda puluan, jatuh antara benda pulu. Eko leh hema bela apa yang balne mehdi? Metana balne keran nuna ada cek. Metana balne keran nuna, yamak kelanu hekik. Then, loko inda balas sampan punjilin sila kami naik dia. Then langkah ini sudah ada ber. Then ya gila koyak ribasa ama. Loko uun agenin kiatat thaluu gila. Potak dewati la katakan le, ani. Mam belu a loka naik kelas tu, dah ente loka rata bola itu naik ingil me pedigree. Belu a China ekena, belu a Amerika ekena, belu a Rusia ekena Putin mati. Itu mah desa parti nawait dasar sih anu kami desa palak ingne me. Itu mah rahsia tu sanggudan ni berdaniya. Itu mah janadi pati unet, Rani Vikram sih mati janadi pati bici bici itu mah. Itu naasan dikat tipal. Itu bu Yeltsin janadi pati beraya ta hurrah 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 kira. Luku relak kawas Soviet desi. Yeltsin mati apa lah? Rasu Sangkudan hitapu perdana ni agenal lagamet dia diurut kelak.
මාසයක් දෙකක් බලන් හිටියා වැඩේ හොඳයි යෙල්සින් අස්වැල්ල රටින් පිටවෙලා ගියා පුටින් මහත්තයා ඊට පස්සේ ජනාධිපති වුණා 1999 නොවැම්බර් මාසේ 2000 මාර්තු මාසේ චන්දෙට ගියාම 153ක් අරන් ජනාධිපති වුණා ඌ තමයි දැන් ලෝකෙට තර්ජනය කරන බලවතෙක් බවට පත් වෙලා තියෙන්නේ ලෝකේ ප්‍රශ්නෙකට මුහුණ දීලා ඉන්නේ ලෝකේ ගොඩක් රටවල් ආසන දෙකෙන් තුනෙන් දෙවන ලෝක යුද්ධ වෙලාවේ චර්චිල්ලේම ආසන කුඩා සංඛ්‍යාවකින් ලෝක රටවල් පාලනය කළදී ශ්‍රී ලංකාව දැන් වාසනාවන්තයි ඔබ පෝලිමේ දවස් 2 3 4 5 හැංගිලා ඉන්නකොට බද බිඳගෙන ඉන්නකොට ලාම්පුව නැතුව ඉන්නකොට ගෙදර කන්න උයා ගන්න පුටු මේස කඩලා පුච්චන තැනට ගියාම ඔබට නායකයෙක් හිටියා ඒ රනිල් වික්‍රමසිංහයි කියලා මම ඔබට මතක් කරන්න කැමතියි ඔබ පුටු මේස කඩලා කෑම වෙනකොට ඔබට රටේ ඉතුරු වෙලා හිටියා පුජ්‍යලේ එයාගේ නම රනිල් වික්‍රමසිංහයි ඉතින් ඔබ වාසනාවන්තයි නැත්තම් තවඩින්ගෙන් මේ රට නැති වෙනවා මේ රට විවිධ ජාත්‍යන්තරයි හිතුවා මේ රට බාර දෙන්න වෙනම සංවිධාන අවශ්‍යයි කියලා සමහර අය හිතුවා අහවල් කොමිටියට තමයි ලංකාව බාර දෙන්න ඕන කියලා සමහර ලෝකයේ බලවත් වූ අපි සමග සාකච්ඡා කරනකොට අපි පොඩ්ඩක් අහුම්කම් දෙන්නේ අහවල් සංවිධානය කියන එකටයි කියලා අපි සියල්ලම පරාජය කළා ඒ රනිල් වික්‍රමසිංහ තිබුණු එඩිතරභාවය ශක්තියත් UNP කින් ලැබුණු පන්නරයත් ඉතින් ඔබ සැකයක් තියාගන්න එපා උණුසුම් පුවත් දසනින් දැනගන්න ලක්දෙරණ අපිව subscribe කරන්න වීඩියෝවට like කරන්න comment කරන්න share කරන්න අමතක කරන්න එපා